අයිබෝන් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ හෝලි රෝසරි විද්‍යාලය කොම්පන්න වීදියේ. අද තමයි අපි අකුරට පෝෂණයේ වැඩසටහනේ 12 වෙනි දවසේ. මේ අද දවසේ ඇත්තටම මේ පාසල අපිට විශේෂයෙන් මේ පාසලට හැමදාම වගේ අපි අකුරට පෝෂණයේ වැඩසටහන අද මේ පාසලින් ආරම්භ කරා. අපි හැම අවස්ථාවක ඉතම් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත්ත පාසල් 45කට මේ වැඩේ කරගෙන යනවා. අද වගේම කවිදිරියටත් ඇත්තටම මේ නිවාඩු කාලේ එන්න කලින් අපි පාසල් 45ම ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හදිසියේ ඉවර කරගන්න බැරි වුණා. අපි ඊළඟ අවුරුද්දේ පටන් ගන්නකොටත් මේ අකුරට පෝෂණ වැඩසටහන කරගෙන යනවා. මේ අකුරට පෝෂණ වැඩසටහන ඇත්තරම කියනවා නම් අපි කරන්නේ පෝෂණ අතිරේකයක් ලබා දෙනවා මේ පාසල් වලට මාස තුනක කාලයක් සඳහා. මේ පාසල ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ අපි හොලි රෝසරි කොම්පැනි විදි පාසලේ විදුහල්පතිනිය වචනේ පරිසමාප්තාර්ථයේම විදුහල්පති මෑණියෙක්. ඇත්තටම ඇය විසින් මේ පාසල ඇතුලේ දරුවන්ට තුන් වේලම කන්න දෙනවා තමුන්ගේ මුදලින්. ඒ පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරු මෑණිවරුන්ගේ එකහු කරගත්ත මුදලින් මේ පාසලට රජයෙන් කරන පෝෂණ වැඩසටහන කරගෙන යන්නේ නැහැ. මේ දායකත්වය රජයෙන් දෙන්නේ නැහැ. ඒ නිසා මේ පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරු මෑණිවරුන් සල්ලි එකහු කරලා තුන් වේලටම ළමයින්ට කන්න දෙනවා. ළමයින් යුනිෆෝම් ටික මහලා දෙනවා. ළමයින්ට මෙහි වෙනම බාත්රූම් එකක් හදලා තිනවා. පුංචි දරුවෝ නාවලා කවලා නියපොතු කපලා කොණ්ඩෙ පීරලා ඇඳුම් අඳලා මේ ගෙදර වගේ මේ පාසල. ඒකට හේතුව මම කියන්න මේ පාසල් වල මේ පාසලට එන දරුවන්ගේ දෙමාපියෝ මේ ඔක්කොම පෙළි නිවාස වල දරුවෝ. මේ වැයකන්ද කොට්ටාසිනේ, වැයකන්ද කොට්ටාසි පෙළි නිවාස වල දරුවෝ. සමහර දෙමාපියන්ට එහෙම එක්කෝ එදිනෙදා රැකියාවක්, එක්කෝ කුලිය වැඩක් කරන්නේ. සමහර කට්ටිය සුද්ධ පවිත්‍ර කරන රැකියාවල් කරන්නේ. සමහරක් කට්ටිය ඇත්තටම සිරගත වෙලා ඉන්නේ. සමහරක් කට්ටිය මද්‍රව්‍ය භාවිතය නිසා ගොඩක් වෙලාවට දරුවන් වෙනුවෙන් කාලය ගත කරන්න විදිහක් නැති වෙනවා. සමහරක් දරුවෝ ආච්චි අම්මලා සියලත් එක්ක ජීවත් වෙන්නේ. මේ හැම දරුවෙක්ම මේ පාසල ඇතුලේ මේ හැම දරුවෙක්ම අම්මා විදිහට තමයි මේ විදුහල්පති මෑණියේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි උතුමේ ශක්තියක් වෙන ගැම් උතුමේ යම් යම් අඩුපාඩු මේ පාසල ඇතුලේ අපි ඉදිරියේදී සමිවන්තා බලවේගය සහ විශේෂයෙන්ම අපිත් එක්ක ඉන්න මේ කොට්ටාසේ නායකවරු මේගොල්ලන් ලෑස්ති වෙලා යම් කිසි උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පාසල වෙනුවෙන්. ඇත්තටම මේ කනගාටුදායකම ශක්තිය තමයි මේ සමහරක් දරුවෝ ඇත්තටම කාලය කිසි පාසල් එන්නේ නැතුව මේ හිඳමනේ හිටපු ළමයි තමයි සමහර කට්ටිය. ඉතින් ඇත්තටම මේ දරුවන්ගේ අනාගතය හදන්නේ මේ ගරු විදුහල්පති මෑණිය සහ ගරු විදුහල්පති මෑණිය සහ ගුරු මෑණිවරු. මේ දරණ වෙහෙස මේ විදුහල්පති මෑණිය මෙතනට එන්න කලින් මේ පාසල වහලා දාන්න හැදලා තියෙන්නේ. ඇය එනකොට දැන් අවුරුදු 5ක් තිස්සේ වැඩ කටයුතු කරගෙන යනවා. පාසල වැහෙන්න නොදී වැඩ කටයුතු කරගෙන මම ආරාධනා කරනවා බලන් ඉන්න කට්ටියට හැකියාවක් තියෙනවා නම් කොම්පන්න විදියේ හෝලි රෝස්ටි කියන මේ පාසල පොඩ්ඩක් ඇවිල්ලා බලන්න උදව්වක් කරන්න කැමැත්තක් කෙනෙක් ඉන්නවා. ඔබට මම දන්න මේ ලයිව් එක ගොඩක් අය උදව් කරන්න කැමති අය බලාගෙන ඉන්නවා. යම් කෙනෙක් උමනා කරන පොඩ්ඩක් පාසලට ඇවිල්ලා විදුහල්පති මෑණියට කතා කරලා බලන්න මෙතන ජීවත් වෙන දරුවන්ගේ ජීවිත මට්ටම කොහොමද කියන එක. ඇත්තටම අපිට හැකියාවකින් සමගිවනිතා බලවේගෙන් අපිට හැකියාකාරයෙන් අපි ඔවුන්ගේ ආහාර සුරක්ෂිතභාවය සුරක්ෂිත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පටන් ගත්තා. ඉතින් ඔබටත් පුළුවන් නම් මේ දරුවන්ගේ සමහර කටයුතු යුනිෆෝම් ප්‍රශ්නයක් තියෙනවා. යුනිෆෝම් අඩුපාඩු කියනවා, සපත්තු අඩුපාඩු කියනවා. මේ වගේ දරුවන්ගේ අඩුපාඩු කියලා බලන්න පාසල් බෑග් කොත් ටිකක් දෙන්න පුළුවන් නම් ඉන්න හැකියාව තමයි ලොකු දේවල් නේ. කූටි දරුවෙක්ගේ අනාගතය මෙතන විදුහල්පති මෑණියන් විතරක් දරු සමට හදාගෙන ඉන්න දරුවෝ දෙක දෙනෙක්. මොකද ඒ දරුවන් දෙමාපියන් නැති වෙනවා. ඉතින් ඇය තමයි අම්මා. ඉතින් ඇත්තටම ඇගේ කතා අහනකොට හරි කනගාටුයි. මේ දරුවන්ගේ කතා අහනකොට හරි කනගාටුයි. මම ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේක බලාගෙන ඉන්න ලයිව් එක බලාගෙන ඉන්න මට උදව් කරන මේ ශ්‍රී ලාංකිකයෝ පිටකට වළින්න ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න කැමැත්තක් තියනවා නම් මේ පාසල වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න කියලා.